තුන් ලෝකා ගරු භාගිවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය සිතු වෙච්ච ආශාරය අදභූත සිද්ධියක් ගැන අප අද දවසිත් ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සිද්ධිය වුණේ රජගහනුවරදි රජගහනුවර සිටුවරයා ලෝකයේ රහතන් වහන්සේ ඉින්වාද කියලා බලන්නට රියන් හැටක උනගහක් කරගෙන එක උදුනේ සඳුන් ගෙටක් ලැබුණ ඇතුමාට නාන වෙලාව ගගේ ගහගෙනාව එකෙන් පාත්‍රයක්හදලා ඒ උනගහ උඩ එක බැඳලා ඉන්දවා. අනබෙරියක් යව යම් රහතන් වහන්ස කෙනෙකි න්නව නම් මේ ලෝකයේ අහ සිංහවිල්ලා මේ පාත්‍රය ගන්න කියලා. ඒම දවස් හයක් ගෙවිල ගිය. පකුද කච්ඡායන පූරණ කස්සප මක් ලි ගෝසාාල සංජයේ බෙල්ලට්ටි පුත්ත නිගණට නාතපුත්ත ආද මේ සශනාශ්‍රුවරු දවස් හයක්තිත් සේම උත්සාහ කරනවා. මෙයට ගන්න බැහය විනිදවසයාව නිගට නාතපුත්. ිට නතපුත්ත ගල්ල කිවවා මේ පොඩි පාත්‍රයන්න සා සිටතුමන අපි වෙහස කරන්න එපා. අපේ මෙච්චරකල් හගනයටට පුරාත්්ගුණේ එරද පැම් පෙන්න්න වෙන හැමුණ අපරාද අ අපට මේක දෙන්න කිවවා. ඉ එතකොට ටතුමාගව ඔය මායං වලින් හරියන්න ගන්නවනක් ගිහිල්ලා හසම්ම ගන්න කියලා.ටවස්සේ කල්පනනාකර වැඩේ හරින්න මචරද වස් මිනිසු රවට්ගෙන දාානටි කවලද හිට දකන්න නැවෙන පොටත්තේ පැදිලා තියන්නේ දැ. සිටුවරයාගෙන් කහමරරිමි පාතරේ ගණ්ඩුවනේ මයමක්කරම කියක ගෝලිොත්තය කතාකරගත් ඔොන්න දැම් ම පාතරය ගන්න කකුලකයි අතක උත්සගෙන පින්න ලෑස්වෙන ඔඹ ඇවිල්ලක පාටම ඇද පල්ල අනේ සාමීනිී මේ පඩිපාතරයයක් වන වහන්සක හත් ගුණයයි පෙන්න්නන්නේ ක කියලා අඳන්නකෝත්. ඒේවි දරම ලෑස් වෙලා කතාගරගත් තිෙන නිිට නාත පුත්‍ර කියීලා මුලින්මරුණ හඇතරවෙල්ල එක තාකුත්සගෙන කළලකු උත්සගෙන පින ලෑස්සි වුණා. ටික දල අනස්වාම වැඩේ නන් කරන්නෙප මේ පොඩිාතරය නිසා අබතුමාගේ ගුණම කකද පෙන්න්නන්නේ කියලා ඇත්ද කියවන්නබලන සිටතුමනි මට මේ යන්න දෙන්න නි ගෝලය ඇත්තත් මම දන්නම ගන්න හැටිියල් ය මායං වලින්න්නම් මට වැරන්නන්නේ බරුවන් වැැඩන්න පුළුවන්නන් අහසං ගීල ගන්නෙලලා හොමදැන් ක දවස ගෙවී කිය දවස් හතා. මිනිස් අතර කතාාවක් ඇතුන මේ ලෝකෙ රහතන් වහන්සලගේ හිස්සේලා මේ රහතන්හසේ නැති ලෝකයයක් කියකළ දරට යන මනිස්සුකී කියනවා එදා මුගලන් වහරහතන් වහන්සේ පින්්ඩෝල බාරත්්වාජශස්මීන් වහන්සේ සිවරු පොරෝමිින්වා ගල්තලාවක්මත අහන ලැබුණ. එවෙලාවේ බාරද්වාජසාමන් වහන්ේට මුගලන් සසාමන්න්නහන්සක ාරද්වාජ හිනම් මෙෙන් අවස්ථාව ඔබට බේ බලිය පෙන්න්නන්න ඊලයේ පාත්‍රය අරගෙන ලෝකයට විශ්මය ජනකූ ග්‍යුතුන්හසගේ ශ්‍රාවක්කන්ගේ මහිමය පෙන්වා දෙන්න. රහතන් වහන්සලගින් තාමත් ලෝකෙ හිස් නැෑැ කියලා පෙන්වා දෙන්න කියලා අරාධනා කළ. එලා පින්න්නෝල බාරජ්‍යසාන්න්නස නවත්ත කියනවාස්වාමිනය බෝහන්සේ නේද මේ සාසනේ. එරදිමතුන් අත රක්ක්‍රභාගයට පත්වනේ එනි සබහන්සේ හිල්ලයි කරගන්නක. ඒ සාවෙන් හන්සකේනවා බාරත්ද්වාජය මම නන්දෝප නන්දනාග දම නේදිත් යවාගේ සක්්ධ රජතුමාගේ විචයත් පහය මගේ මහපටගිල්ලෙන් හොල්ලපු දවසෙත් මෙ ලෝක වාසි සත්වය මගේ ආනු භබව දකල තියනවා නමුත් ඔබේ ආනු භාවවිතාාව දැකලන එනිසාක කරන්න කියලා ආරාධනා කලා. යනුව ඒසාමන් වහන්සේ අ හිටකනටපු ගලම යොතු නමයක් පවන වෙන් අධිෂ්ඨාන කරල කකුලේ මහපටගිල්ලෙන් අල්ලගෙන අහසින් ගමන් කළ හසි අනගට නිස් යිල්ලක් ලුවලින් ටිවලින් ඔලු හගගේ අනේ වාමන ගලන අතරෙන් එපා අපි මරේ කියල කෑ ගහන්න දුවන්න පටන් ගත්ත. එවෙලායි පෙනීදලකිවවා බයිවෙන් එපා මේක්තරා ගෞතම සසාහසනය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකය ගෙරදියයක් විතරයි. ඔබට මේන් කිසිම හානයක් වෙන්නේ. ඇැ කියලා එ වෙලා සිතුම ඇවිල්ල වැඳලකු අනේ ස්වාමිින් බිමට වඩින්න ම පැහැදුනා අබහන් සිරහත අන් වහසගෙනෙකිලම දැනගත්තා මේ පාත්‍ර බහන් සිට පූජා කරනවාය කියලා ස්වාමින් වහන්ස පාත්‍රය පූජා කලා. තින් පාත්‍රන් නැවත වැඩම කරන එලාවේ අර එරදිිය දෙකපු නැති.ඒ දරකඩන්න ගීපය කෙටගිපය ගොවිතන් කරන්න ගකිහිපොයි හසවිල්ල. වෙලාවෙ ආරංචි ගේල්ල ආරංචි නිසා පනිවිදේ නිසා මිනිස්සු දුවග එන්නන පටන්ගත්. එ ඕනම කාලෙ එවනි ආශාර් දෙක රට පස මිනිස් හරි කැමති. එඒනිසා පස්සෙන් ඇවිල්ලකු අනේසාාවෙන් අපිට කරුණායෙන් පොඩි පාතිහාරයයක් පෙන්නන්නකු. එතර සාමීන් වහසේ පාත්‍ර යාහාසරදාල්ල පාත්‍රයේ පාවින්න සලස්වනු තමන් වහන්සෙත් පාවෙලා යනවා දුම්දාන ගිනි පිට කරන. පොඩි පොඩි පාතිහාරය පානො. ඇති මෙහෙම ගෝසාාවක් කෝලා හලයක් බවට පත්ව වනා විහාරයටෙනකරටත් මිනිසු දහස් ගන පස්සයෙන්නවාද දුජාණන්හන්සට මේ සබ්ද්‍යහෙලා විමසවා මකද හේතුව අනන්සා අන්න්නාසි විස්තරේ මතක්කලා. ඒ අනුව කැඳවල ස්වාමීන් වහන්සේලා මතක්කලා මේ සනුම්පාත්‍රකොමත් කැපනැහැ ඒක කුඩු කරලා එක බෙහත්තුලට ගන්න කිව්ව එසේම මේ මිනිස්සුන්ඩ පේනට ප්‍රතිහාරය දැක්කිය විශ්මය කරන්න පාතිහාහර දැක්වීම නොකල යුතුයි කෙනකත් භාග්‍යතුන් වහන්ස පෙනවේ කියැන ධමදේශනාවකද පිරිනිවන් පාන සමේදී අවශ්‍ය කත්‍යවශ්‍ය කාරණයකදී ප්‍රාතිහාර පාන්‍ය පා කියන එකන වෙයි දැම්මු ගලන් සාමින්හසේ වුණනත් මච්චරකෝසිී සිටුවරය දමනය කරන්න අහසින් වැඩම කළා. එවැනි ප්‍රාතිහාරය පෙන්නනවා. ඒ පිළිින්ඳ වච් සාමන්ාන්සේ පවා රත්තරංවාදී මවල දැරියකගේ දරියකට මාලයක් ෝනයක පෙළ මවල දුන්න. ජතුමාගේ මාලිගේ පවරත්තරන් කර. තිමේ ඕනම දෙයක් මවන්න පුළුවන්. ආශ්චරයවත් එරදි මෙසාසනයේ එදා වැඩහිටපු රහතන් වහසලට තිබුණා. අද ඉන්න මේසාමෙන්ආසරට හස්්‍රාවකයන්ට එරිදි නැහැ කියලා අපිට කියන්න බෑ රහත්නං අහසින්යන්න වන නෑරහතන් වහස රහසින්න්න බැහැල තන්න හොඳ නැහ මිතන අය ඉන්න බවර්තමාන අප ඇැහුණු නිසා අපි වැඩිපුරත් මේ ගැනවොට කියන්නේ මොකද මෙනි ආශචරයවත් එදි එරදි විශ්‍ය අචිතනය. ගද හිතානිම කරන්න බෑ එක එරිදිමතුන් වහන්සට පමන වැටෙෙ කොහොද ේරදිය කරන්නේ. තේජෝකසිනයෙන් ගිනි පිට කරනවා ආපෝකසිනෙන් ජලේම වන මේ ඕන දෙයක් මවන්නට මේ කසින භාවනාව වෙලබූ චතුරුතත් ධ්‍යාන පාදකරගෙන පුළුවන්කම තිබෙනවා. ඇති ඒරදි ප්‍රාතිහාරය දක්වන දහනම් කරකුවම මේ නිගන්ටනාත පුත්‍රාධීකර ඉන්න සස්්‍රාශුවර සත්ත වුණා. ර්තක ත්තුටුුණ දැ ඉති හොඳ ඉදැන්ති පැනෙවන සික්ෂාවක් දිවිගියත් මේ ශ්‍රාවක කඩන්නනෑඒ කියන ප්‍රාතිහාරි පානනේ ඒගන් ශ්‍රමණ ගෞතමයන්ටත් ප්‍රාතිහාරි දක්වන්න අපි දැන් බයිනතු කියන්න හන්දි ාණගිහිල්ලා ශ්‍රමණ ගෞතම එක ප්‍රාතිහාරයක් පැව අපි දයක් පාන. එමට ගෞතම අඩයොදනක්කන අප යොතුන කිස්සරටන ප්‍රාතිහාරයට අපි වයන අපට පුළුවන් අපියෝයි පොඩි පොඩි පාත්තර ගෑලි වලට ප්‍රතිහාරි පාන්නේ අපි ලොකලොකු දෙවලටම ප්‍රතිහාරරි දක්වාන්නේ නිසා අපිට අමනවාද පොඩි පොඩිදේල් ඒ නිසා එන්නකු ප්‍රාතිහාරි පෙන්න්න අපි පෙන්න්න අගල දැන්ව කතාගර කර ඉන්නවා. ඉති ඒවෙලා රජුතුමත් ගිහිල්ල ආරාධන කලලා සාවාමිනිමම කතවත්තියනවා ඔබහන්සට ප්‍රාතිහාරිපාන්න බැරිද කියලා. මුුදුරජාණන් වහන්සේ වදාල ශික්ෂාපද පැනේවේ මට නෙවෙයි ශ්‍රාවකයන්ට ඒනිසා මටතහනමක් නෑ මං ම කොහොමත් ප්‍රාතිහාරිය බුදුරජාණන්හන්සේට පමණක් සාධාරණ ඥානයක්ත්තියෙනවා යමක පාටිහාරී ඥානය කෙල එයින් බුදුරජාණන් වහන්සේ යමහා මහා පෙළහර පාලතියෙනවා ලෝතරා බුදුවෙලා දවස් සතක් ගෙදන දෙවියන්ග සැතුරු කරන්න බෝධි මණ්ඩලේදී වගේම? බුදුබවට පත්වෙලාවර්ශයක් පිරන දවසේදී ඥාති සමාගම මේ කිඹුල් වත්පුරේදී ඒ ඥාතීන්ගේ මාන මරදනය කරන්නත් අහස පැනගල රුවන් සක්මනේ වැඩහිඳගෙන අද මේ විස්්තර කරන යමාමහා පෙළහ දක්වල තිරේ තුන්ගනි අවස්ථා. මේ බුදු වෙලා වරෂ හතක් පිරනවස්ථාව තමයි. වස්කාලට සමීපකාල තමයි මේ කියන අභියෝග ාවේ භාග්‍යොතු නාහසක භාරගත්තා ඉති භාරගත පපස දැ තීරක බයුන පි දන්නවතු කිව දැන් පිීතුව නෑ සම ගෞතම පායි කියල ැන්රි වැඩේ දැමකරන්නේ නැවෙනවායමක්කරි හොයන්න්න වෙනවා කියලා දැන්කට්ටියේ හල්පනා කරා හරන්නම දෙ නෑ. ාගතුන්හස පතින් යාාදුන්න සැත්නවරේ තමයි ප්‍රතිහාරය පාන්නේ දැන් ඉන රජගහනුවර දැන් බුදුර ජණන්හස සි කලබල ඇන්නෑ මිනිස්සූ පරිරාගෙන ජනතාව පිරිවරගෙන ශ්‍රාවකය පිරිවරාගෙන ගමින් ගමට සභාග්‍යතුන්හස වඩිනො පින්ඩ පාති වඩින ධර්මදේශනා කරන. අට පුොරුදු නිවීහෙන හිලි ගමනේ බුදුරජාණන්ස නැබැ නිගන්ටය තීරතකෝ කලබලලා ක්කොම කලබලවෙලා. ැම ෞතම ඔ ප්‍රතිහාරි පානවය කියල දැන් ඔය යායමක් කරන්නේ ඔය පැනලයන්නතම අද නීමට මාරුුවෙන ලිසන් අදන අපිත් අතහර නොදන අපි පස්සෙම් යනවාය කියලා දැන් මයාලත් පස්සෙම් යනෝ. කන්දුර බැඳගෙන දැම් ාගවතුන්හස අදර හිටපුපතන යා හිටයින්නවා. ඔහොම මේ මවාගෙන හිති අදහසුක්මවාගේෙන නේ පැනලි අයිදූ කියලා. හිතාල යාලද පස්සෙේ ඒ වෙනකොට නාලන්ානුවරයට පුපාලි ්‍රහ පරිතුමා නිගට නාත පුත්‍රක ්‍රාවකි. ඒ සිටතුමාටත් කතා කලා සිංහ සප සිංහ සිටතුමා කියල සිට කෙනෙක් ටිය විශාලාව. එතුමාටත් කතා කලා සාකි ජනපද පප්ප කලා සිට කෙනක් ටිය. එතුමාටත් කතා කල මේ තුන් දෙනා මෙයාලගේ දායක කිව බතුමාල් එන්න දැ ලේසිෙන් පැනලයන්න දෙන්න බෑ ගෞතමයන්හන්සේදාන්නේ යාය කල පැනලය අපි පසය බතුමල්ල දෙෙන්නෙලලා නි ගන්ට පිරිස් නැත අන්න ශස්්‍රාවකය පිරිවරගෙන් ඒයටම ගැපන ගලිය තිඒ ොල්ලට ත්කතු කරෙන නැල් ලූ බැඳගෙන යන. හරිට සිංහරයක් ලෝ බැඳගන හිවලරෑනක්වා වගේ කියන. ඒ විට අන ද න්න භාග්‍යතුන් නිසුල් මන ගමන් කරන පුරුදු විටතා සි කලබලක් නෑ හැ මේයාලකද කලොල ලමුකදද ප්‍රාහාාර පානාවක යයි. ආන්න ඉවිදිර සවැත්නුවරට වැඩම කලාව. සැවත්නට ගරම් කොසල් යිතුමයිල් වන්දනා කරල් ඇව වාමනිි ප්‍රාතිාර පාාවද කොහෙද පාන්නේ මං මොනෝද කරන්න ඔබට කරන්න දෙන්නේ. මේ සියලුම දේවල් දෙවිවරු බලාගනි. මහා මණ්ඩපයක් දොළස්යොදු මණ්ඩපයක් මවන්න තියනවා ඒ දොළොස්සතුදු මණ්ඩපේ ඔබට හදන්න බෑ එක සක් දෙව රයිතුමාතමයි හදන්නේ. ඔබට තියන්නේ ප්‍රාතිහාරි බලන් ලස්තිවෙන්න්නද දැ නො නගැරම එල්ලාගිහින් යන්නේෙ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරය පානවාය කියලා. ත රජතුමත් නියමයක් කළ අනබෙරකරුවන්ට ඔය බෙරවයමින් නගරේපුරා කියන්න දවස් හතකින් ලොතුරා බුදුරජාණන් වහන්සේ. මේ සැවැත් නුවර මධ්‍යේ ප්‍රාතිහාරය දක්වනවා කියලා. ඒ අනබෙර නාදේ දෙවියන්ගේ යාආනුභාවේ මුළු දම දෙව් තලේපුාම විසිරී පැතිරි ඇසුනාගෙන සඳහන් වෙනවා. දවස් හයක්තිස්සේ දවසගානෙමේ පණවිඩේ ලැබුණ මිනිස්සු ඒ ප්‍රාතිහාර පාන වෙලා වෙන දවස වෙනකොට අනේ අපිට චන්න ඇත්තන් කෙ හිතනකොටම ඒ සියලු දෙනා එක පියවරක් තබද්ධම සැවැත් නුවර නගරේ පහල වනා. යම් කෙ ප්‍රාතිහාරය ලන්න කැමලිද ඒ සියෝදනම සැවැත් නෝරට සැපත් වනාා. එදා ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේ ප්‍රතිඥඥාවත්්‍යලතිබුණ ප්‍රාතිහාය පානය අඹගක් ඇට කියලා. ඊට කලින් මෙතීරතකව අර දනවා සිටුවරුන්ගේ සල්ලි වලින්කාවනු සීයට දෙන අඹගහ දෙසයට ගත් දෙියර දෙනක හාරසියට ගත්ත හාරසිියයට දෙනෙ අට සයට ගත්තා. එ මිලදී අරගෙන් අභගස්්ටික කපලම දැම්. කිය පඩියම පෙලයක්ත් තියෙන දුන්න විනාස කල දැම යිගේ නම් ගස්තරන ප්‍රාතිහාරය පාණි කරන්නක වැඩක් ඔක්කොම සැවත්නුවර නමගස්කපපු හැබ අමගස් කැපුුවට රයුතුමාගේ වනති මගස් පඩබෑනි ඒ අමගස් තියෙන. අරටිකත දැන් ක අපපල දැන් වැඩේ හරි. අපිටත් ප්‍රාතිහාරය පා්ඩෝනේ නිසා සිටුවරුණ අපිට මණ්ඩපයක් අපි කරමක නිලුපුල්ලින් මඩපයක් ඇදවා ලක්ෂයක් වියදන් කර. මේ මල්ලොලින් සරස දැන් ලෑස්සිලඉන්න දැන් පාන් රාතිහාරයන්නෑ මණ්ඩපේනම් තියෙන? ද ලස්වෙලාලන්න ොකදැ බයැත න්න අඹගස්නෑ. අමගස් නැති නිසා ප්‍රාතිහාර පාලන විදින්නේ හරියට මේ වෙනකට එදාම ගණ්ඩ කියය උයන්පාලකය දැන් ගයනට යනකොට එයායට පේනු දිමි ගොට්ටකට යට වෙලා ලොකු අඹ ගෙඩියා. මේක බොහොම කොමඩ ෙඩියත් තර ශාල අඹ ගෙඩිය මේ කඩාගෙන රජතුමාරන්න සතුටු කරන්න එක රජතුමාර දෙන්න අනවෙලා භාග්‍යතුන්න්නාසි තානන්සාමෙන්න්නස පින්ඩ පාති වඩින හරියට ඉස්සරට මොන ගැවුණ. වියන් පාලය ගල්පනා කලා රජතුමාට දුන්න සත්තුුවේ කවුණු වටක් වගේ මට දේවි. දුන්නත් උපරිම ජීවිත කාලෙම ජීවතෙන වස්තු දේ. හැබයි ඉලෝතුර බදුරජාණන් වහන්සට මේ අඹ ගෙඩිය පූචකළත් මන ොී ෝවතුරා සැප ලබෙනවා සසර මනමසපත්තනවාකර නුවනි කල්පනා කරලා ඒ භාග්‍යෝතුන් වහන්සේ පාතරයට ම මේ අඹගිඩිය පූචා කලා. බුදුරජාණන් වහන්සේ පාත්‍රයට පිළිගෙන ඒ වෙලා මළදන්න කැමැත්ත පලකරා. ආනස්ව අහස්සක දැනගෙන වයන් පලටක මේ අඹගෙඩිය ලෙළිගහල්. ත්‍රයටම පූජ කරන්නක ිරිකළ අඹභයෂ වශයෙන්. මුදරේ මන් සෙහ බල බලා සිටිද්දීම අභවිෂ වලඳුව ඒ ඇටේ අරගෙනකවා ගණ්ඩ අවයන් පාලකයට කියම පොලෝ යට පස්සට කරන්න කියලා. පස්වලින් යටෙරව එතනම්. යටකරල භාග්‍යතුන් වහන්සේ ශ්‍රීහස්තයට පැන්දෝවනය කළ ඒ පැන් වැටනකොටම රියන් සීයක් උසට මහා කඳක් ඇතුූරියන් පහලවක් පලලට කඳ ඇතුව විශා ලඹගහක් පහල වනා. ්‍රියන් පනාපන අතු තිබුණ වට ප්‍රමාණේරියන් තුන් C. මේක මහා කල්පො රුක්ෂයක් වගේ පාර පැනැන්ගේ භාග්‍යොතුඋන් වහන්සගේ බුදධානු භාවය නිසා දැම්ම කලින් නොති ිච්ච මේ අම්භගහ පැනැංගට පස්ස නගර වැසිය සතුටු වෙලා ප්‍රීති ගෝෂා කරන්න පටන් ගත්තා, සද්ධ අවන්තයෝ අඹ කන්න පටන් ගත් මිත්‍ය දෘෂ්ියන්ට අම්බෑටවලින් ගහන්න පටන්ගත් තුම්ඹල ඇති අම්භගස් ගැපන මෙන්න බලාපල් අපේ බදුන් වහන්සේගේ ආනුභාවයෙන් පහළලවෙේ චම්ඹගහ. ඒ අම්බ ඇයට තම්ඹල ඇට දෙනවා අපි කනෝගෙඩි. කියලර. ඒ්‍රාවක ඇවලින් ගහන ඇ ගහනකොට ඇති ඔලොට දනවාකා ඇහ වදින ඇගේ වදින ඇමතම ගඩුවවා. දැන් ගණ්ඩබ්බ ගණ්ඩ කියන උයන් පාල හිටූ නිසාතම ගඩබරුක් කියල ගැ ඒනිසාන උඹබල ගඩුවෙන නිසා මේ ගණ්ඩබ වෙනවා කියලා විහිලු කරකර වෙහෙස කරව කර සතුටින් දැන් අඹගහත් පහල වනායි කියලා මේ අය ප්‍රීතිගෝෂා කරන ගත් රජුතුමාටත්තාාරංචල විල්බලට විශා අගහ ඇයි වෙලාවෙම. වුරග සේනා එදවවා මේක මිත්‍ය දුෘෂ්ටිකයන්ගේෙන් විපතාක් නොවේවා කියලා ආරක්ෂ කලා බුදුරජාණන්හසේ පුරුදු විදිර විහාරයට වැඩම කළලා හවස්සරුවේ. සත්ත්යක් ගතූ වෙලා කියන්නේ බොහොම මංහිතන්නේ හරියටම සන්ධ්‍යාබාගේ. එකයන ඕනම දෙයක් බලන්න නිවහණහිල බලන්න සදුස වෙලා දධර්මදේශනාකන තහන් නොදෙලා දැක්ුණන රෑ හට වගේෙන ඒ හත් පෑය කල ගන්නේ එකයි රෑ හතට විතර.ඒ රාත්‍රීභාගේ යඋදා වෙන වෙලාව සන්ධ්‍යාබාගේ බුදුරජාණන්හ සග සිවර පුරවාගෙන්. අන් ගහාවක ෙක්මන ංහරජයෙක් මෙ අරසුගත කුටියෙන්න්නෙක් මිලා අහස බැලුවවා. අහස බලන්නකොටම සක්ද රයිතුම කල්පනනා කලා මාදිසයි බලන්නේ මට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දැන් සෙවන වෙන්න මණ්ඩපයක් අදන්්ඩෝඕනෑ කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සක්ද රයිතුමා ඇවිල්ල අහසේ එනිලු පුල්වලින්ම විශාල මණ්ඩපයක් ඇදවා හැම දෙනනාටම සෙවන පි දොළුස්යදුනක්ම ඊට පෙර වාත වලාහක දෙවරු වෙවැස්සවලාහක දෙවූ රවිල්ලා අබ්‍රවලාහක දෙවර ැවිල්. හුලන් රැල්ලක් හැමුව. ඒ හුරන් රැල්ලට මකද වෙන්නේ අර ලක්ෂයක් වේ දංකල්ලා තීරතක හැද මණ්ඩපය ගහගෙන ගිල්ලා ඉහලින් අහ සිංගිහිල්ලා අශ්චි වලකට වැටුණ. අනේ අපි මමාරුවෙන් හදගත්තු ම්ඩේ යනවා කියලා අර නිගන්ටය ඔක්කෝම තීරතක අරට එල්ලි නවා සමහර අතුත් කැටල යනෝ එල්ලා කමාරැගල්ල තියකෙමෙල්ල සුජිකොඩි වැටුන අනේ අපිට වෙච්චි දෙයක් කියලා අනිත් අඇතුුවන්න පටන්ගත්. ඉළඟට හුළම් පාරටාව දූ විල්ලක් දූවිල්ලෙන් ඇඟ වැැහිල ගියා. ඉරවසි පොඩි පොදක් වැටුණා. ඒ පොදට අර වැඩිච්ච දූ විලිත් තිත්තිත් වගේ. තිත්මෝ වගේ වුණා ආවකතම්ඹල ප්‍රාතියාරි තිත්මුව පාතියාරි කබරගොයි ප්‍රාතියාර් දැන්කේල මෙයා දුවගෙන දූගෙනනම ශ්‍රාවක ඔක්කම පුදදුම ලච්ජාවත්තමය උනේ කිය දුවගෙන නවා. දුවගෙන ගිහිල්ල මේ මක්ක ලිගෝසාල ගේ දායක එක්ුම ගොවියෙක් ගොවි මහත්ත අදා පෙශෘන්හන්ේ ප්‍රාතිහාරය දක්වුණන කවුද මක් කලි ගෝසාල එනිසා එක්මට ඇන්ඩෝනය කියලා මෙ ගොයි මහන් එනකොට උදල්ල කරේතියන් පේනවා මක් කලළ ගෝසල දුවනො ඇගේ ඇඳුරුන්න ඇත්දුවන. ඇව කොයිද නිසා මට ප්‍රාතිහාරයක් අප පෙන්නන්න විශේෂයෙන් අවද කලා නෑනෑ මොන ප්‍රතිහාාර්දිල අර ගොවියගේ අතේ කලේකුයි කම්බේකුති ඒ දෙක අතු දුරගෙන දුවලග හිල්ල ගඟට කලේ ගැට ාලා කම්බේ දාලා මේ කො ෙල්ලෙ ගට ගන්න පැන්න ඇයි පැන්නේ ලැච්චාවට ආන්නේ ගඟ ගිල්ල මේ වෙන මක්ක ලිගෝසාල නිරයට ගිය ඒවගේ මේ තීර්ථකයන්ට උනේමකක් කරන්න වැරි දේවල් කියලා ඉතින් මේ ශ්‍රීර්තකයන් අ්‍ය තීර්ථකයන්ගේ අන්‍යාගමිකයන්ගේ ප්‍රතිපදාවේ ස්වභාවකයි ඒ අය ඒවිල්ලියට ප්‍රාතිහාරි දක්වළ පරලොවගිය බුදුරජාණන් වහන්සේ සුදුසුමහොතේදී ගණ්ඩා බරුක්ෂමූලට වැඩම කළා ඒ වැඩමකරපු වෙලාවෙ ඩ ්‍රාවකයකයන්න්න මේ ශවාසනය අවුරුදු හතේ ශ්‍රාවක. ශ්‍රාවිකාාව ඉස්සරටාව. ඇවිල්ල එක උපාසකතනක් උපාසිකාවක්ට සරණී කියලා. මේ සරණි උපාසිකාව අනාගාමී ප්‍රාතිහාරඥාණය යුක්තයි. කෝ ස්වාමීනිි මංවැයි නිසාවිකාවක්කින්න වෙලා උබවහන්සයයි වෙහෙස වෙන්නේ. මම ඔබවහන්සේට උබහන්ස වෙනුවෙන් මහා ප්‍රාතිහාරයක් කරන්නන් කියලා තමන් කරන ප්‍රාතිහාරය විස්තරල පෙන්වාආහසර පැන ගලා ගුරුල වෙස් මවාගෙන මේ ලෝකෙ වහන්නන් කෙළයා කිව්වා. ඉතිවගේ මව සුළුව අනාත පෙන්ඩි සිටතුමයිත්කු ම විශාල යොදු ගනම් විශාල බ්‍රක්මකාය මවාගෙන ලෝකය වහන්න අං කිව්වා ඒවැසිකව භාගතු ස ික මගේ වැඩක් බොහොමෝොදයි කමක් නෑ මම්ම කරන්නම්. ඒළඟට අවුරදු හතේ භික්‍ෂූණන් වහන්සනම කුඩාසාමනීරින් වහසන මඉදිරි පත්තලක්ව ම පාති ආරිපාන්න ස්වාමිකවනෑ මම්ම මේ එක කරන්නඩඕනිි තව භික්‍ෂන් හසනමකුත් වැදිරි පත්වන අවුරුදු හතයි තින් ඒකින්ෙන්නනෙම කුඩා අවුරුදු හතේ දරුවපවා. ප්‍රාතිහාරඥානින් වැඩ සිටිය බුදුරජාණනාා සිදරේ තමගි හුර තල් පෙන්නවාගේ දෙත් තමයි ති බුදුරජමාන්සිකො නෑමික බුදු කෙනෙක්ගෙම ප්‍රතිහාරයක ශ්‍රවාකයන් කරන්න. ද්‍යවසාන්ට එනවා. උපල වන්නා රහත්තෙරෙනේ තමයි එරදි ප්‍රාතිහාරය දක්වන ශ්‍රාවිකාවන තරග්‍ර. ඇවිල්ල වැදලකවා අස්වාමීනී මවැනි එරදිෙන් අග්‍රව ශ්‍රවිකාව ඉදදෙද්දි. ඔබහන්සේ පාති්‍යාරි පාන වැනි එරදින් අග්‍රෝ ශ්‍රාවිකාව සිටිමේ පලක්නය වගේ නිසාස එනිසස්වා මටත් අවස්ථාවද මේ අවස්ථාවිල්ලන් ඔබහන්සේ වෙහෙසෙන්ඩේ පපි කරන්න ඒ කියන්. අ දරූ රැසක් ඇල්ල තාත්තට කියනවගේ තාත්තමහන්සි වෙන්නේ පපි වැඩේ කරන්න. කිව ඔබ කරන්න පුුවන් ප්‍රාහාාරයමකක්ද ඇයකුව මේ මුළු පෘතිවියම තමන්ට වසගේට ගණඩ පුුවන් පෙරලන්න පුළුවන් කියලා ඉති ඒත් කිව නෑහෙම ඕන්නනෑ ම කරන්න මුගලන් මහරතන් ස ඇැවිල්ල එහි මවසිරල් අවසර දුන්නේ නැහැ. අවසාන බුදුරජාණන් වහන්සේ මහාරුවන් සක්මනක් මැව්වා. මේ පොළොව පෘතිවිය තරම් දිගට ප්‍රමාණට අහසේ මේ රුවන් සක්මන රත්තරණින් මවල භාග්‍යෝතුන් වහන්සේ ඒයට පැනනැකා. ඒන් සක්මනට වැඩම කර බුදුරජාණන් වහන්සේ තේජෝ කසින සමාපත්තියටත් ආපෝකසින සමාපත්තියටත් ෂනික ෂනිකව සම්බඳන එකෂනය කළ සඳහගන ෂනිකෂනකව ඒක කියන්නේ බදුරජාන් වහසට හැරෙන්ඩ. ඒතරම් වේගයෙන් කිසිම පසේ බුදුරය වහන්සට වත් රහතන් වහන්සටත් කිසිම ශ්‍රාවකයකොටත් ඒ සමාපත්තින සම්වධන්න බෑ ඒකයි බුදුරජාණන් වහන්සේ රඇරෙන්න්න. වෙන සිමෙනෙකුට යමක මහා ප්‍රාතිහාරි දක්වන්න බැරි. ඒ බුදුරජාණන් වහන්සේ ගැමකමහා පාටිහාරයේ අසාධාරණ බුද්ධඥානයෙන් ඒ මහො දෙ ගිනි කදක් පිට කලා ජලකදක් පිට කලා නාබියෙන් උඩ කොටසිං ගිනිි කඳදක් පට කර නාබියෙන් යට කොටසින් ජල කඳක් පිට කළා. දෙෙවියෝ බ්‍රක්්මය දස දහසක් කළ දිව්‍යා බ්‍ර්මෝ රැස්වෙලා ආහසේ වැඩ ඉඳගෙන මේ ප්‍රාතිාරය බලනවා. මුළු දඹදියවතල වැසියන්ම මේ ප්‍රාතිහාරය බලනවා. මනිස්සුන්ට දෙවිවරු පේනවා බ්‍රහ්මයෝ පේනවා බ්‍රක්්මයන්ට මේ ප්‍රාතිහාර දක්වන මහොතේ මුරු ලෝකෙටම මේ පෙනී යනෝ. ලෝටම පෙනේවාගේ අධිෂ්ඨානයෙන් බදුරජාණන් වන්සමේ ප්‍රාතිහාරය ආරම්භ කළ. උඩුකයිෙන් ජලකඳක් යටටිකයිෙන් ගිනි කඳක්. මාර්ුවෙන් මාරුවට ජලයයි ගින්නයි මාරුවවි ගලාගනයනවා. ජලයෙන් සිල්බවත් ගින්නෙන් ආලෝකඇත් ප්‍රකට වෙනවා. එකාතකින් ජලකඳ එකාතකින් ගිනිකඳක් නවත නැවත මාරුවවි ප්‍රාතිහාර දැක්කවා. එක පාර්ශවකින් ගිනිිකඳ එක පාර්ශවයකින් ජලකඳක් නික් මෙෙනවා නැවත ජලකද නික් ුණ තැනින් ගිනිකන්ඳ ගිකඳ නික් ුණුතෙන් ජලකඳක් නනික් ෙනනවා. ඇගිලියයාගින් ජලකද ඇංගිල යාාතරින් ගිනිිකඳක් නික් මෙෙනවා. සිරසේ එකෙස් අතරින් ගිනිිකඳ ෙස්වොලින් ජලකඳ. ඒෑසකින් ජලකද එකසකින් ගිනිිකඳ. එක කනකින් ජලකඳ එක කණනකින් ගිනිිකඳ එක නාසිකාාවකින් ජ එක නාසිකකාාවන් ගිනි කඳ. මෙසේ ඒ ගිනිඳ මාරුවෙන් මාරුවයට මාරුවෙවි නික්මුණා. රෝම කූපේකින් ගිනිිකඳක් රෝමයකින් ජලකඳක් නැවත රෝ ගිදක් රෝමකූපයෙන් චලකඳක්. සනික ෂනිකව මාරුවෙන් මාරුවට මේ ලෝකක පැහර ජලකක් ගිනිකඳක් වුණා වගේ මේ ආහා කාසේ ආකාස ගංගාව ගලා අබසින වගේ භාග්‍යොතුන්නා සේ අතය දහම් දෙසනවා. ධර්ම දේශනා කරමින් ප්‍රාතිහාර පාමින් තවත් බුදුරුවක් මැව්වා එකඒ බුරුව සක්මන් කරනවා තතාාගතයන් වහන්සේ වැඩයින්නවා. බුදුරුව වැඩයිඉන්න තතාාගතයන්හ සක් මං කරනවා. බුදුරුව ප්‍රශ්ණනාානව තතාගතයන් වහන්සේ විසඳනවා. හතාගතයන් වහන්සේ ප්‍ර් බුදුරුව විසඳනවා. එක බුදුරජාණන් වහන්සනක් වෙනුවට දැම් බුදුරජාණන් වහන්සල දෙදිනෙක්. එක ඉක් වෙනෝටට මටල දෙකක් පෑව්වාගේ එකක සඳක් වෙනුවට සඳ මරල දෙක් පැවවා වගේ ලෝකේම ආශ්චර්ය වනාා අත්භූත වනා මේ ප්‍රාතිහාරය දකිමින්. දේශනා කර දර්ම දේශනා වහලා විසිකෝටියත් සත්වයෝ අමාමහනිවන්න ශක්ෂාත් කළා. ඒෂනයේ භාග්‍යතුන් වහන්සේ පියවරතුනකින් දෙව්ලෝ තෞතිසාාවට වැඩම කලා මිනිස්සුන්ට භාග්‍යවතුන් හසේ නොපෙනීගිය. එනිසා හැමෝම සාදුනාද්‍යමට පොය බයිවෙලා බුදුරජාණන් වන්ස කොහහි වැඩියයාාදු. මහමෙර උරට වැඩියාදු, මහමෙර යටට වැඩියාදු. වෙන කොහ ැරි වැඩියාද කොහහි වැඩියාද කියල මේ අය විමසන්නගත්. ඇවිල්ල බැරිමතැන මහමුගලන් මහරහතන් වහන්සගේ විම සූහම උන්වහන්සේ අනුද්‍යසාමන්හස බලය පෙන්න්න මගෙන්න අුද්‍ය සාමන්හස හන්ටකොත්තත් අන්ුස්ස න්ස ට ගාට පස්සේ ඒ සාමන් හස දේශනා කළ භාග්‍යොතුන්හසේ ප්‍රති්‍යාරි දක්වල දැන් පියවර තුනකින් ජුගන්දර පරවතරක පියවරත් කියල මහාමේරු පර්වතර තව පියවරත් කියල භාග්‍යතුන් වහන්සේ. වැඩමලා මහමෙර මුදුනේ තිබෙන්න වූ තෞතිසාධීවේ භවනයට දැන් එහි වැඩම කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ මේ වස්තුන්මාසේ වැඩ ඉන්නේ තෞතිසාධී වෙලෝකයේ මාතෘදිවිරාජයට අභිධර්ම දේශනාව කරන්න වැඩම කරා කියලා ස්වාමින්හන්සේ මතක් කලා. තොරම සැදැ ඇැති කෝටි ගනාා ජනතාව කියා සිටි එක හඩින් අපි බුදුරජාණන් වහන්ේ නැවත දැල මිසක් ගෙවල්ලට යනෙ නෑ කියලා. ඒ වෙලාවෙ වාමි අහන්සලත් තමක් නෑ කියලා. ඒ වෙලාවෙ ඒ මොහොදේශනයේ හසේ ඒරිදි ප්‍රාතියාරි බලයෙන් බුද්ධානු භාවේ මේ ජනතාවට වශ සියලු පහසුවන් සැසුනා. ආර පාන සුලු අනත ිඩික සිරතු මාල බාදුන්න කියන. කොට ෙවල් හිස්වනකොට දෙවිය කොටු ෙවල් පපුරවා දුන්නා කියනවා. එවගේ ඒක්චර ලක්ෂකන කෝටිගනක ජනතාවක්කටියත් මළමුත්‍ර පහකිරීමෙන් දුගදක්වත් හැමුවෙන ඒසිියල්ල දෙවියන්ගේයාන්නනු බාවයෙන් පොලොයටටම සැඟවීගිය බවත් සඳහන් වෙනවා. වරින්වර මිනිස්සුකටලි නොවෙන්නට මද පවන්හමාගිය සුවදහමාගියා. දෙවියන්ගේ ආශ්චා ආසිර්වාදයත් උපකායත් එදා මේ ජනතාවට ලැබුණ වරින්වර මුගලන් සාමන්න්නහන් රි පුත්‍රයන් වහන්සි අනුනුදදසාමින්න් වහන්සේලා ධර්ම දේශනා කලා ඒ ජනතාවට අරථයක් ඇතිවෙනට මේ මාසතුනේම එදේ මාසතුනේ වස්සාමාදංගෙන භාග්‍යවතුන් වහන්ස වැඩම කළේෙකු හටද තවතිසාධීව්‍ය භාවනට. ඒතයි බුදුරජාණන් වහන්ේ ගානුභාවේ වැඩමලා භාගතුන් වහන්සට පස්මාදාගන දෙැනතිම එකම තැන පාරිචාත්‍ර වික්ෂමූලේ තිබෙන පාණ්ඩු කම්බල සයිලාසන යුදුන් ගරනත් දිගයි පලයි, භාග්‍යතුන් වහන්සේ කුඩාවගේතම පෙනෙන්නේ සක්දු රජතුවත් හිතුවා කෝමත් දැබදුරය වහන්සේ යාසේ වැඩ සිටින්නේ කියලා. ඒ බුදු බල සක්දධ රජතුමාට මුලු දෙවියන් සියලු දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් පෙනේවා කියල. බුදුරජාණන් අහස තමන්හසක දෙපට සිවර දිගැරිය. දිගරල ගස්සලා අර විශාල යොදුන් ගරනත් දිග පරල මේ. ආසනයේ වැසෙන්න්නට බුදුරජාණන් වහන්සේ දෙපට සිවරෙලුව.ඒ දෙපට සිවරෙන් ආසනයේ පාණ්ඩු කම්බල සයිලාසනයේ වැසී ගිය. ඒ වැඩිපුර කොටසක් පහල්ටත්තල්ල ෙනවා. ආන්නේ ආසනය මත බුදුරජාණන් වහන්සේ මුළු සරීරයෙන් පිරිල භාගතුනසි පරිපූරණ වැඩහිටිය